ඉතින් කොහොමද? ඔන්න ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න තමයි මගේ channel එක ඔස්සේ මම ඔබනුගේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාතෘකාව මොකද්ද කියලා පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ, subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. නිහාර පීරිස්, මොන හරි ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙනවා නම් මොන හරි දෙයක් ගැන දැනගන්න, මම වීඩියෝ එකක් කරන්න ඒ ගැන වීඩියෝ එකක් කරන්න කැමති ඉන්නවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් එකක් එවන්න පුළුවන්. ඊමේල් කරනවා නම් nehara.piris.live@gmail.com description එකෙත් මම දාලා තියෙනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මගේ ප්‍රෙග්නන්සි ස්ටෝරි එක ගැන. දැන් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි හැම කාන්තාවකගේම මවකගේම ප්‍රෙග්නන්සි ස්ටෝරි එක, එහෙම නැත්නම් ජර්නි එක එකිනෙකිනාට වෙනස්. ඉතින් මගේ ප්‍රෙග්නන්සි ස්ටෝරි එකට වඩා ඔයාගේ ප්‍රෙග්නන්සි ස්ටෝරි එක හත්පස්සෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඉතින් මම ආසාවෙන් හිටියා මගේ ස්ටෝරි එක ෂෙයා කරන්න. මොකද මම එක්ස්පීරියන්ස් කරපු දේවල් වලින් මොන හරි ටිප්ස් ඔගොලොන්ගේ ජීවිතයටත් ජර්නි එකටත් ලබා ගන්න පුළුවන් නම් ඒක ඉතින් මට සතුටක්. ඒතෙක්කම කියන්න ඕනේ මම මේක පේඩ් කමර්ෂල් එකක්වත් කොලබරේෂන් එකක්වත් නෙවෙයි. මම අවංකවම බොහෝම සතුටින් තමයි මගේ වෛද්‍යවරයාගේ නම, මම ඩිලිවර් කරපු හොස්පිටල් එකේ නම ඒ දේවල් කියන්නේ. මොකද මම ගොඩාක් මම හරි සැටිස්ෆයිඩ්, මම හරි මගේ ජර්නි එක, මගේ ප්‍රෙග්නන්සි ස්ටෝරි එක හරි හරි පොසිටිව්, හරි මම ගොඩාක් ඒක විඳෙව්වා නෙවෙයි විඳා. ඉතින් ඉස්ලාම වැදගත්ම කාරණාවක් තමයි ඔබ මවක් වෙන්න ප්ලෑන් කරනවා නම් වැදගත් කරුණක් තමයි අපි තෝරා ගන්න වියෝජි ඩොක්ටර්. මොකද මං හිතන්නේ මාස 9ක් තිස්සෙම අපි අපේ ඩොක්ටර්ත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් ඒක හරි වැදගත්. ඔයා කම්ෆර්ටබල් වෙන්න ඕනේ ඔයා යන ඩොක්ටර් සමග. මට නම් පෞද්ගලිකව මම හරි මිත්‍රශීලී කෙනෙක්. මම ආසනය පුම්බගෙන නිකං ප්‍රශ්නයක්වත් ප්‍රශ්නයක් ඇහුවොත් නිකං අහක බලාගෙන උත්තර දෙන එහෙම කිසිම කෙනෙක්ට මම කැමති නෑ. ඉතින් මගේ වියෝජි තමයි ඩොක්ටර් අජිත් රාජපක්ස. බොහොම ආදරෙන් මතක් කරනවා. ඔහු හරි මිත්‍රශීලී, හරි කරුණාවන්තයි, හරි සොෆ්ට් ස්පෝකන්, 24/7 ඔහු අවේලබල්, වට්සප් මෙසේජස් වලට රිප්ලයි කරන්න, හරි කෝල් එකක් දුන්නොත් හරි හදිසි අවස්ථාවක මොන රෑක වුණත් කමක් නෑ ඔහු අවේලබල්. ඉතින් මගේ ඒ මාස 9 මට මම එන කරත් හැමතිස්සෙම ගා මං හිතා මං ඩොක්ටරත් කියලා තිනවා. මට ඩොක්ටර්ස් විසිට්ස් වලට යනකොට මට නිකන් දෙවියෝ බලන්න යනවා වගේ. මං ඒ තරමට මම ඔහුට ගොඩාක් ගරු කරනවා. ඉතින් ඒ තරමගේ වියෝජි. එතකොට ඉතින් දැන් මගේ ප්‍රෙග්නන්සි එක අපි ප්ලෑන් කරලම තමයි මේක අහඹු ලෙස ප්‍රෙග්නන්ට් වුණා නෙවෙයි, ප්ලෑන් කරලම ප්‍රෙග්නන්ට් වුණේ. ඉතින් දැන් අපි හැමෝටම ඉතින් අපේ ජීවිතවල නොයිකුත් තියෙනනේ, ටාර්ගට්ස් තියෙනවා, ගෝල්ස් තියෙනවා. ඉතින් ඒ දේවල් නිසා ඉතින් මට මේනකටත් එහෙම ජීවිතේ යම්කිසි ටාර්ගට්ස් වගේක් තිබුණා. ඉතින් අපි හිතුවා මොකද අපි පිටරට යන්න, අපි බැන්දට පස්සේ පිටරට යන්න සූදානමින් හිටියේ. ඉතින් ඒක නිසා චුට්ටක් බබෙක් හදන එක චුට්ටකට පරක්කු කරා. ඉතින් කොහොම හරි ඉතින් අපි ප්ලෑන් කරලා ගියාවදේ. දැන් ඔන්න මම ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් ඩොක්ටර්ට කෝ කරලා කිව්වා මෙහෙම මම ප්‍රෙග්නන්ට් එහෙම කියලා. ඉතින් ඩොක්ටර් කන්ග්‍රැචුලේට් කරලා ඊට පස්සේ මම ගියා ඩොක්ටර්ව හම්බ වෙන්න. එතකොට ඉතින් ස්කෑන් කරලා ඔක්කොම ඕකේ. මම දැන් ඩොක්ටර්ගේම ක්ලිනික් එක තියෙනවා, සුවිකා ක්ලිනික් එක. මට හරියට මිස් වෙනවා ඒ විසිට්ස්. මම දැන් අදටත් සුවික එක ගැන මතක් කරොත් මට හිතෙනවා අයියෝ මට නිකන් හරි යන්න හිතෙනවා. ඒ තරමට හරි සුන්දරයි ඒ මගේ ප්‍රෙග්නන්සි ජර්නි එක. ඉතින් දැන් මාස 3
සම්පූර්ණ වුණාම ડોක්ටර් දෙනවා මෙහෙම ෆයිල් එකක්. ඒ ෆයිල් එකේ තියෙනවා හැම දෙයක්ම. මෙතන estimated delivery date එක, කොහොම මගේ blood group එක මොකද්ද, මගේ medical history එක ගැන ඔක්කොම මෙතන සඳහන් කරලා තියෙනවා. ගොඩාක්ම කැමති පිටුවට තමයි මේ. මේක තමයි මම ගොඩාක්ම කැමති පිටුව හේතුව. මේක නිකන් time table එකක් වගේ, එක appointment schedule එක. ඒකේ ඔක්කොම මේ දවස් මේ week එකේදී මෙන්න මේ ස්කෑන් එක, මේ වීක් එකේදී මෙන්න මේ බ්ලඩ් රිපෝර්ට් එක ගන්න ඕනේ, ඒ වගේ හැම දෙයක්ම සඳහන් කරලා තියෙනවා. මේ වීක් එකේදී මෙන්න මේ යූරින් රිපෝර්ට් එක අරන් යනවා, ඒ වගේ. ඉතින් හරි දැනුවත්. ඒ කියන්නේ කිසිම මට ස්ට්‍රෙස් එකක් නෑ. දැන් මොකද්ද මම කරන්න ඕනේ, දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් හරි පිළිවෙලයි. එතකොට දැන් මේ තවත් දෙයක් තමයි මේ ජර්නි එකේ main scans තුනක් තියෙනවා. එකක් තමයි dating scan එක, ඊට පස්සේ anomaly scan එක, ඊට පස්සේ growth scan එක. ඕන දැමේ scans තුනේම video clips මම upload කරලා තියෙනවා. මම links දාන්නම් description එකේ. ඔයගොල්ලෝ කැමති නම් බලන්න පුළුවන් මේලි මගේ බඩේ ඉන්නකොට කොහොමද හිටියේ කියලා. දඟල දඟල තමයි එතකොටත් හිටියේ. එතකොට මෙතන තියෙනවා අපි කරන්න ඕන ව්‍යායාම. මොකද ව්‍යායාම කියන දේ හරි අවශ්‍යයිනේ ප්‍රෙග්නන්ට් කාලෙදී. දැන් මම කොහොමද ව්‍යායාම කරේ කියලා මම තව ටිකකින් කියනනම්, ඉතින් ඒ මේ ස්ට්‍රෙචින්ග්ස් ගොඩක්ම තියෙන. ඉතින් ස්ට්‍රෙචින්ග්ස් ඒ ඩිලිවරි එකට ගොඩක් පහසු නිසා මේ දේවල් කරන්න කියනවා. මෙතන තියෙනවා අපි ගන්න ඕන කෑම ගැන, මොන වගේ ආහාරද ගන්න ඕනේ, වතුර කොච්චරක් බොන්න ඕනේද, ඒ දේවල් ඔක්කොම තියෙනවා. එතකොට මාතෘ සහ බිලිඳු බාඳ ලෑස්තුව. දැන් අපි හොස්පිටල් එකට යනකොට අපි මොනවද සූදානම් කරගන්න ඕනේ, ඒ දේවල් ඔක්කොම සඳහන් වෙලා තියෙනවා. ඉතින් ස්කෑන්ස් කරාම මේ ඒ ස්කෑන් රිපෝර්ට්ස් ඔක්කොම තියෙනවා. ඉතින් මේ ෆයිල් එක මට නම් හරි මගේ වැඩේ හැමදාම. මම ප්‍රෙග්නන්ට් කාලේ මගේ දිනපතා මම මේක පෙරල පෙරල බලනවා. මොකද මම හරි ආසයි, මම මේක තාමත් බොහොම පරිස්සමට තියාගෙන ඉන්නවා. ඉතින් මට ෆයිල්ස් දෙකක් තිබ්බා ડોක්ටර් ගාවට යනකොට. මම දාලා තියෙන්නේ ෆස්ට් ප්‍රෙග්නන්සි ඩිලිවරි රිපෝර්ට්ස් ඇන් ඕල් දැට් ස්ටෆ්. ඉතින් මේකත් මේ තමයි ඔක්කොම මගේ රිපෝර්ට්ස් ටික, යූරින් රිපෝර්ට්ස්, බ්ලඩ් රිපෝර්ට්ස් මම ડોක්ටර් ගාවට යනකොට අරන් යනවා. ඉතින් මම ඒ ඔක්කොම, ඉතින් මම හරි කැමති මේ දේවල් බොහොම පරිස්සමට ලස්සනට ෆයිල්ස් වලට දාලා තියාගන්න. මොකද මම හිතෙනවා මම ටික වයසට ගියාම මේවා බලද්දි නේද එතකොට ඒව ලස්සන මෙමරිස්. එනිවේ, ඉතින් දැන් තව දෙයක් යනවනේ. දැන් මේ කොරෝනා කාලෙදී ඉතින් සේෆ්ටි එක ගැන සුවික ක්ලිනික් එක ගොඩාක් හිතනවා. ඉතින් දැන් ඔය ලොකු දැන් ඔය මං කිව්වේ මේන්ස් කැන්සර් දි එහෙම. දැන් අම්මට විතරයි ડોක්ටර්ගේ ડોක්ටර්ස් රූම් එකට යන්න පුළුවන්. තාත්තට අවස්ථාවක් නැහැ, මොකද ඒ සේෆ්ටි රීසන්ස් නිසා. නමුත් මට මතකයි පල්ලෙහා රිසෙප්ෂන් ඒරියා එකේ ලොකු ස්ක්‍රීන් එකක් දාලා තාත්තටත් ඒ ස්කෑන් එක බලන්න පුළුවන්, බබා කොයි කොහොමද බබාගේ තත්ත්වය කියලා. ඒත් එක්කම එතන ෆෝන් එකක් තියෙනවා. දැන් මට මතකයි මේනක කියනවා, මේනක ෆෝන් එක තියාගෙන ඉන්නකොට මේනකට ඔක්කොම ඇහෙනවා. ડોක්ටර් මොනවද බබා ගැන කියන්නේ, මට මොනවද කියන්නේ, හැම දෙයක්ම මේනකට ෆෝන් එකෙන් ඇහෙනවා. ඉතින් මේනක එතන හිටියා වගේ තමයි. ඉතින් මම ඒක ඇප්‍රීෂিয়েට් කරන්නේ බලන කොච්චර දුරට ඒකත් ඒ දේවල් ගැන හිතලා තියනවාද කියන එක. ඉතින් ඒක ડોක්ටර් අජිත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේ ලංකාවේ අනිත් වෛද්‍යවරුත් ගොඩාක් හොඳයි, ගොඩාක් එක්ස්පීරියන්ස් එහෙම. දැන් මම කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මම කියන්නේ කවුරුවත් හොඳ නෑ එහෙම කියන්නේ නෑ, මේ මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් කොහොම හරි මට ගොඩාක් දේවල් තියෙනවා මේක ගැන කතා කරන්න. මම එහෙම මෙහෙන් කියන්න මට ඔළුවට මතක් වෙන දේවල් එක මේක තමයි. බබාගේ මේ කික් කවුන්ට් චාට් එක
ඒක දෙනවා ටිකක් ප්‍රෙග්නන්සි එකේ අන්තිම කාලය වෙනකොට ඉතින් අර දිනය වේලාව එතකොට මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවට කික්ස් 10ක් පේනවා දන්නේ ඔයගොල්ලන්ට මම මේ මාක් කරලා තිනවා කික්ස් ද අ ඩොන්ට් හැම 10ක්වත් තියෙන්න ඕනේ ඒ වගේ ඉතින් හරි ඉන්ට්‍රෙස්ටිං මේක මේ නිකං ප්‍රෙග්නන්ට් වුණාට මේ අපිට තියෙනවා දේවල් කරන්න එතකොට මම මේ පොලේකුත් ලියාගෙන තියෙනවා මට මොකද ගොඩක් දේවල් තියෙනවා අමතක වෙනවා නැත්නම් කියන්න දැන් මම මුල් කාලෙදිම වගේ මම ඩොක්ටර්ට කිව්වා ඩොක්ටර් මට හරි බයයි නෝමල් ඩිලිවරි එකට ඉතින් මම කැමති සී සෙක්ෂන් ඩිලිවරි එකට යන්න කියලා ඉතින් ඩොක්ටර් බොහොම මිත්‍රශීලීව හිනා වෙලා කිව්වා ඔයාගේ කැමැත්තක් කියලා මොකද මන් දන්නවා දැන් මවක් වෙන්න පළවෙනි වතාවට මවක් වෙන්න සූදානමින් ඉන්නවා නම් ලෝකේ නැති ප්‍රශ්න එන්නේ ඔළුවට ඉතින් මම ප්‍රෙග්නන්ට් වෙලා පළවෙනි මාසේ ඉඳන්ම මම හිත හිටියේ මේ ඩිලිවරි එක ගැන මොකද මම ඒ තරමටම ඩිලිවරි එක ගැන හිතනකොට ගොඩාක් ස්ට්‍රෙස් වෙලා බය වෙලා තමයි හිටියේ ඉතින් මුල ඉඳන්ම මං හිතුවා සී සෙක්ෂන් එකකට තමයි මම යන්නේ කියලා ඉතින් කොහොම හරි ඉතින් මාස එක දෙක ඔහොම යනවා දැන් පළවෙනි මාස තුනේ නම් මට හරියට ඔළුව කැක්කුම තිබුණා වමනය තිබුණා එතකොට ඔව් කෑම අරුචිය සමහරක් වෙලාවක් දැන් කෑම උයනකොට ඒකේ එන සුවඳ මට හරි අමාරුයි ඒකටත් නිකන් වමනෙට වගේ ආවා ඉතින් කොහොම හරි මම මේ කොච්චර කන්න බැරි වුණත් මම බබා ගැන හිතලා මම කෑවා මොන හරි කන්න පුළුවන් දේවල් පොඩ්ඩක් තිබුණා කියන්නේ අලතම්බල කැරතම්බල ඒ වගේ දේවල් කෑවා මාස තුන පහු වෙලා ටික දවසක් යනකොට ඒ ඔක්කොම ඔළුව කැක්කුම කෑම අරුචිය ඔක්කොම නිකන් මැජික් එකක් වගේ ගියා ඉවත් වෙලා ගියා ඉතින් එතනින් ඉඳන් මට හොඳ ඇපිටයිට් එකක් තිබුණා මම හොඳට කෑවා හොඳ පෝෂදායි බබාගෙන හිත 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 හොඳ පළතුරු එළවලු කොළ ජාති මස් මාළු කන්න පුළුවන් හැම දෙයක්ම කෑවා එතකොට එහෙම අපිරියාවක් කියලා එහෙම සමහරක් අයට එනවනේ එක කෑම ජාති සමහරක් ජාති වලට අපිරියාවක් ගන්න මට එහෙම අපිරියාවක් ආවෙ නැහැ හොඳට කෑවා ඔය ඉස්සෝ දැල්ලෝ වගේ දේවල් අන්නාසි වගේ දේවල් මම එච්චර කෑවේ නැහැ දැන් ඒත් මම මගේ ඩොක්ටර්ගෙන් ඇහුවා ඩොක්ටර් කන්න හොඳ නැති බබාට හානි වෙන්න පුළුවන් කෑම මොනවද කියලා ඉතින් ඩොක්ටර් කිව්වා වට ඕන දෙයක් කන්න පුළුවන් හැබැයි මීට කලින් කවදාවත් කාපු නැති කෑමක් කන්න එපා මොකද අපි දන්නේ නැහැ මේක කොයි විදියට රියැක්ට් වෙනවද කියලා ඇලර්ජීස් එන්න පුළුවන් ඉතින් ඒක නිසා මට කිව්වා මීට කලින් කාලා නැති කිසි දෙයක් නිකන් රිස්ක් එකක් අරගෙන කන්න එපා නැත්නම් සාමාන්‍ය කාලා තින මොන දෙයක් කන්න පුළුවන් කියලා ඒත් ඉතින් මම වැඩි හොඳට කියලා ඔය දැල්ලෝ ඉස ටිකක් උෂ්ණ ගතිය තියෙන නිසා ඒව කෑවේ නැහැ අන්නාසි කෑවේ නැහැ නමුත් ඒව කෑව කියලා මේ මම කියන්නේ මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නැතුව ඇති නමුත් මම කෑවේ නැහැ එතනින් ගියාම ව්‍යායාම දැන් අර ෆයිල් එකේ තිබුණානේ මම කලින් පෙන්වන්නේ ෆයිල් එකේ තියෙනවා ස්ට්‍රෙචින්ග්ස් කරාද එහෙම මට මේ ට්‍රෙඩ්මිල් එක දිහා බලන්නවත් බෑ එතකොටත් නිකන් ලොකු අමුතු හතියක් එක ලොකු මහන්සියක් එනවා මම දැන් ප්‍රෙග්නන්ට් වෙන්න කලින් හිතාගෙන හිටියේ හොඳ ෆිට්නස් අතින් තාමත් ඉහළ මට්ටමක ඉන්න හොඳ ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් වෙනවා කියලා බඩ විතරක් ලොකු වෙන්න දීලා අනිත් අවයව සියලු දෙයකටම ව්‍යායාම් කරනවා කියලා ඒ තත්ත්වයට ආවම තමයි තේරෙන්නේ ඇත්තටම මට යායම් කියන්නේ කවිනාඩි 30ක් ඇවිද ගන්නවත් බෑ ඒ තරමට ලොකු හතියක් එක වෙන මහන්සියක් කම්මැලියක් ආවා ඊට පස්සේ මම ඩොක්ටර්ට කිව්වා ඩොක්ටර් මම මට හරි අමාරුයි ව්‍යායාම් කරන්න ඩොක්ටර් කිව්වා වැඩි ස්ට්‍රෙස් වෙන්න එපා
ඔයා සාමාන්‍ය විදිහට දේවල් කරන්න මේ එක ගැන වැඩියෙන් මේව කරන්න එපා කියලා. ඉතින් මම ගොඩක් එහෙම හිතලා එහෙම ලොකුවට ව්‍යායාම් කරේ නැහැ. හැබැයි විශේෂයෙන් normal delivery එකකට යනවා නම් මම අහලා තියෙන විදිහට ගොඩක් يعني හොඳට ව්‍යායාම් කරන්න ඕනේ. එතකොට delivery එක පහසුයි කියලා මම අහලා තියෙනවා. ඉතින් මට ඒ සම්බන්ධයෙන් ලොකු experience එකක් නැති නිසා ඒ ගැන විස්තරාත්මකව කතා කරන්න මම දන්නේ නැහැ. ඉතින් C-section හරි normal හරි මම හිතන්නේ ව්‍යායාම් කරන දේ හොඳයි. අවශ්‍යයි මම කෙරුවේ නැති වුණාට. ඉතින් කොහොම හරි ඔහොම මාස කීපයක් ඔහොම ගියා. අගෝස්තු මාසේ මට එක පාටම මේ රෑ එක දවසක් රෑ 11ට විතර වමන යන්න ගත්තා. උනා හොඳටම උන 102ට වගේ උන. ඊට පස්සේ ඔළුව කැක්කුම, ලූස් මෝෂන් කොම් දැන් මම බලනද මොකද මම හරියට බය වෙලා හිටියේ. මොකද මම හැමතිස්සෙම මම ඒ කාලේ හරි පරිස්සම් වෙලා හිටියේ, විශේෂයෙන්ම ওই කොරෝනා ප්‍රශ්නෙත් එක්ක සහ හිම්බිරිසාවක්වත් හැදෙනවට මම එච්චර කැමති වුණේ නෑ. මොකද මොනම විදියකින් හරි බබාට ඇෆෙක්ට් වෙයි කියලා. ඉතින් දැන් මේක වුණාම දැන් කොහමරි එක පාන්දර එක දෙකට වගේ තමයි දැන් මේක වැඩි වුණේ. දැන් මන්නට දැන් හරි මොකද්ද වගේ ඩොක්ටර් අජිත් කතා කරන්න මේ මහා රෑ ඉන්නම බැරි තැන මං හිතන්නේ 3 ගානකට විතර පාන්දර මම කෝල් කරා. එතකොට ඩොක්ටර් කිව්වා දැන්මම ඇඩ්මිට් වෙන්න කියලා. මේ ඉතින් මේනකයි මම යම්මි තක්ගල ඇඩ්මිට් වුණා. ඩොක්ටර් ආවම බලන්න උදේම මාව රිෆර් කරා ජෙනරල් ෆිසිෂන් කෙනෙක්ට. මගේ මේ ප්‍රශ්නේ මේ උන වමනේ ලූස් මෝෂන් ගැන බලනකොට එක බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නිකම් බග් එකක් වගේ. ඉතින් ඩොක්ටර් අජිත් මගේ බබාව බලාගත්තා. මගේ අනිත් ලෙඩ ජෙනරල් ෆිසිෂන් කෙනෙක් ආවා. ඉතින් ඔහු ඒ දේවල් වලට ට්‍රීට් කරා. ඉතින් දැන් එතනදිත් මට අර කිසි ස්ට්‍රෙස් එකක් තිබුණ නැහැ. මොකද මම දන්නවා බබා ගැන ඩොක්ටර් අජිත් අනිවාර්යෙන් 100% බලනවා කියලා. ඉතින් ඒ වෙනකොට බබාට කිසි ඇෆෙක්ට් වෙලාවත් මොනවද නැහැ. බබා was fine, she was doing well. ඉතින් මම මේ කියන්නේ මේක ෂෙයා කරන්නේ මම මොකද ඔබටත් ඒ වගේ අවස්ථාවලදී ඒ අවස්ථාවල් වලට මුහුණ දෙන්න සමහරක් වෙට සිදුවෙයි. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මං කියන්නේ හැම තිස්සෙම මං කියන්නේ මොකක් හරි පුංචි හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් කතා කරන්න. නිකන් බල බල ඉන්න එපා මේක ඇරිලයි කියලා. චූටිම දෙයක් හරි චූටිම ප්‍රශ්නයක් හරි ඩොක්ටර්ට කතා කරන්න. ඒක ඩොක්ටර් බලන්න යන්න. ඒකට මොන හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න නිකන් බල බල ඉන්නේ නැතුව. ඊට පස්සේ ඒක එහෙමයි. ඊට පස්සේ ඒක හොඳ වෙලා ඉතින් මං ගෙදර ආවා. ඊට පස්සේ everything was fine. එකක් කියන්න අමතකුණා. මම සාමාන්‍යයෙන් උපත්තියම පුංචි කාලේ ඉඳන් මම හරි constipated. මගේ බඩ වේලෙනවා. ඔය මොනතරම් පැපෝල් කෑවත් පැපෝල් එතකොට ඔය කියන්නේ කොළ ජාතිය අරවා මේ මොනවා කෑවත් මට එහෙම සාමාන්‍යයෙන් කියන්නේ බබල්ස් ලූස් වෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්න තිබුණා. මොකද මගේ අම්මට තියෙනවා, මගේ ආච්චිට තියෙනවා. ඒක නිකන් ජෙනිටිකලි එන දෙයක් වගේ constipation එක. ඉතින් දැන් මං ප්‍රෙග්නන්ට් වුණාම මේක ඩබල් වුණා. මයි ගොඩ්, ඒක ඒ constipation එකෙන් නම් මං ගොඩක් يعني සෆර් කරා. ටොයිලට් යන්නේ එහෙම. ඒකට ඩොක්ටර් අජිත් විසින්දමක් හැටියට මට සිරප් එකක් දුන්නා. ඒ සිරප් එක ගත්තම ඉතින් මට හරි පාසුවේ. ඊට පස්සේ බබා හම්බ වෙනකම්ම ඒ සිරප් එක මම හැමදාම රැට බිව්වා. ඉතින් ඒක එතකොට ඒකත් ඒ ප්‍රශ්න තිවරයි. මට ඒ ප්‍රශ්න තිබුණෙත් නෑ. එතකොට තව මොනවද මං කියන්න තියෙන්නේ? ඔන්න දැන් ඩිලිවරි එකට ලං වෙනවා. දැන් මාසේ ඉස්සතින් සතිය දවසින් දවස ඔන්න දැන් ගොඩාක් ලං වෙලා, ඩිලිවරි එකට ගොඩාක් ලං වෙලා මේ මට මගේ මුළු ඇඟම කසන්න ගත්තා. නිකන් ප්‍රිකලි හීට්ස් වගේත් ඇවිල්ලා තිබුණා. මට මතක ඇටේ චුටි 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 බීවිලි වගේ.
කසනවා මුළු ඇඟම කසනවා. ඊට පස්සේ කොහොම හරි ටග්ගලා, ඒකත් මම බල බල හිටියේ නෑ, ඩොක්ටර් කෝල් කරා. ඩොක්ටර් එතකොට කිව්වා ටග්ගලා මේ ටෙස්ට් එක කරන්න කියලා. මට ටෙස්ට් එකේ නම නම් මතක නෑ, මේ ටෙස්ට් එක කරන්න කියලා. ඒක නෝමල්, ඒක මොකක් හරි ප්‍රොබ්ලම් එකක් නම් තමයි මං හිතන්නේ ඒකට ට්‍රීට් කරන්න ඕනේ. ඒක නෝමල් නිසා මට කිව්වා ඒක නතින් ටු වොරි කියලා. අර කසන නිසා මට දුන්න ලෝෂන් එකක්, ඒ ලෝෂන් එක ගන්නකො ඉතින් ඒකෙන් මට රිලීෆ් එකක් හම්බුණා. ඉතින් ඒක සාමාන්‍යයෙන් එහෙම වෙනවලු. මං ඒක හරියටම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. නමුත් එහෙම දෙයක්ත් වුණා මට. ඉතින් ඔයාටත් බබා හම්බෙන ලං වෙලා මුළු ඇඟම කසන්න ගත්තොත් ඒක ටග්ගාලා දැනුම් දෙන්න ඩොක්ටර්ට. එතකොට ඩොක්ටර් ඔයාව ගයිඩ් කරයි මොකද්ද ඊළඟට කරන්න ඕනි කියලා. එතකොට ඉතින් අද ප්‍රෙග්නන්ට් කාලේ ඉතින් අර අපි හරි සතුටින් හරි පොසිටිව් දේවල් හිත හිත එහෙම ඉන්න ඕන කාලයනෙ සිංදු අහන්න ඕනේ. ඉතින් මම කරපු දේවල් තමයි මම හොඳට නිදාගත්තා, මම හොඳට කෑවා, මම ගොඩක් ෆිල්ම්ස් බැලුවා. මොකද දැන් කොරෝනා කාලේ නිසා මේනකත් ගෙදර, ඉතින් මම මේනකයි තරඟෙට ෆිල්ම්ස් බැලුවා. එතකොට මම හිම්ස් මම රොමාන කතෝලික නිසා මේ ගීතිකා තියෙනවනේ, ඉතින් ගීතිකා දාලා මම බඩ ළඟට තියෙනවා බබාටත් ඇහෙන. දැන් ඒකේ හරි ලස්සන කතාව තමයි බබා ඉපදුනාට පස්සේ දෙවෙනි දවසේ වගේ මම එක හිම් එකක් තිබුණා, මම හිනෝස් මයි නේම් කියලා හිම් එකක්. මම හරි ආසයි හිම් එකට. මේ ඒක මම ප්ලේ කරාම දෙයා අඬනවා. දැන් දෙවෙනි දවසේ ඉපදිලා දෙවෙනි දවසේ හොස්පිටල් එක හොඳටම අඬනවා. මම අර ෆිම් එක දාපු ගමන් ඇඳිලා නැවතුවා. ඇඳිලා නැවතුලා එයා හොම ඇස් කරකෝ කරකෝ හිටියා. මේ එයට නිකන් මේ හුරු දෙයක් වගේ. ඉතින් ඒ වගේ දේවල්, හොඳ දේවල්, ලස්සන සින්දු එහෙම අහන්න දෙන්න බබාට. එතන මේනක හැමදාම පුළුවන් හැම වෙලේම බඩ ළඟට ඇවිල්ලා කතා කරා බබාට. ඉතින් ඒව තමයි ඒ බොන්ඩ් එක. දැන් බබා බඩ ඇතුලේ වුණත් එයාට එක කාලයකදී එයාට ඇහෙනවා, එයාට දැනෙනවා. ඉතින් එතකොට අපි එයත් එක්ක කමියුනිකේට් කරන්න ඕනේ අපි පුළුවන් විදිහට. එතකොට තමයි ඒ බොන්ඩ් එක, ආදරය, ඒවා ඒ බඩ ඇතුලේ ඉඳන් ඒවා ඇති වෙන්නේ. එතකොට ඔන්න දැන් ඕකේ, මම දැන් බබාව ඩිලිවර් කරේ කිංග්ස් හොස්පිටල් එකේ. මම දැන් මේකත් කියන්න හේතුව මොකද, මට ගොඩක් මෙසේජස් එනවා කවුද මගේ වියෝජී, කවුද කොහෙද මම බබාව ඩිලිවර් කරේ. ඉතින් පුළුවන් හැම මෙසේජ් එකකටම වගේ මම උත්සාහ කරා රිප්ලයි කරන්න. සමහරක් ඒවා මිස් වෙලා තිනා නම් සමාවෙන්න. ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ එක විශේෂයෙන් කරන්න හේතුව එතකොට මට ලේසි මට ලින්ක් එක යවන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් කිංග්ස් හොස්පිටල් එකේ මම ආදරෙන් මතක් කරනවා වෝඩ් 6 මැටර්නිටි වෝඩ් එක. ඉතින් ඒ ස්ටාෆ් එක හරි ෆ්‍රෙන්ඩ්ලි, හරි හෙල්ප්ෆුල්, හරි හොඳින්. මොකද මං ආස නැහැ නිකම්. සමහරක් මං අහලා තියෙනවා සමහරක් අය බනිනවා, ටිකක් සැර කරනවා. මං ඒ එහෙමයට ආසනේ. මං හරි ආසයි ෆ්‍රෙන්ඩ්ලි අයට. ඉතින් ඒ ස්ටාෆ් එකේ හැම ඩොක්ටර් කෙනෙක්ම, හැම නර්ස් කෙනෙක්ම, ටෙන්ඩන් කෙනෙක්ම, කෑම ගේන ගර්ල් වුණත් හරිම හොඳයි. ඉතින් අනික ම හරි ආසයි හොස්පිටල් එකට. හරි හරි එළියයි, හරි බ්‍රයිට්. ඒ ඇතුළට ගියාම වුණත් හරි බ්‍රයිට්, නිකන් හරි පොසිටිව් ෆීලිං එක, පොසිටිව් වයිබ්ස් තමයි හිතට එන්නේ. ඒක නිසා තමයි මම කිංග්ස් හොස්පිටල් එකත් සිලෙක්ට් කරගත්තේ ඩිලිවරි එකට. ඉතින් මම ඩිලිවරි එකට විතරයි ඇත්තටම හොස්පිටල් එකට ගියේ. අනිත් හැම ඩොක්ටර් විසිට් එකකටම මම ගියේ සුවිකා ඩොක්ටර් අජිත්ගේ ක්ලිනික් එකට. ඉතින් එතනත් ෆාමසි එකද ටෙස්ට් ගන්නවා නම් එතනම ටෙස්ට් ගන්නත් පුළුවන්. හැම දෙයක්ම එතන තියෙනවා. ඊ ඒකත් එක්කම මේ මොනවාද මට කියන කොච්චර දේවල් තියෙනවද කියලා කිව්වොත් මට අමතකත් වෙනවා මං කියන්න යන්නේ. දැන් හරි ඒක මන් මතක් වුණා මම කියන්න. දැන් ඔන්න දැන් ඩිලිවරි එක.
delivery date එක දැන් ඔන්න නංගනවා දැන් මගේ heart එක ඩක් 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 ගන්නවා මම pray කරනවා මං හරි බයෙන් හිටියේ ඉතින් මොකද මං ජීවිතේට කිසිම ඔපරේෂන් එකක් කරලා නැහැ මේ මගේ ශරීරයට ඉතින් ඒක නිසා මම හරි බයෙන් හිටියේ ඔන්න දැන් එදා මට මතකයි එදා උදේ නෑ දවල් වෙලා වගේ admit වුණා admit වෙලා ඉතින් nurses ලැබිලා ඉතින් pressure check කරනවා බබාව check කරනවා හවස් වෙනකොට වගේ මම දැන් ලෑස්ති කරනවා මාව මට ඇඳුමක් දුන්න ඇඳ ගන්න ඒ ඇඳුමේ ඉඳලා මොන දැන් මම ලෑස්ති දැන් මේනකට පුළුවන් තියට එකට එන්න මාත් එක යාව මාත් එක තියට එකට එයාත් ඇඳුමක් ඇඳලා මොන දැන් තියට එකට ගියාම දැන් මම හරි බයෙන් හිටියේ මොකද මම අහලා තිබ්බ ස්ටෝරීස් අර ඉසි සෙක්ෂන් එක කරනකොට කොන්දට දෙනවනේ ඉන්ජෙක්ෂන් එකක් පණ නැති කරන්න ඒක හරියට රිදෙනවා කියලා මම හරි බයෙන් හිටියේ ඒකට ඔන්න දැන් ගියා ඇනස්තෙසිස්ට් හිටියා එතකොට මම කිව්වා අනේ රිදන්න නැතුව කරන එකක් කියලා ඉතින් සේලයින් එක ගහනකොටත් සාමාන්‍යයෙන් මෙතනට කට අනිනකොට මට හරියට රිදෙනවා මේක ගහනකොට මට නිකන් දැනුනේවත් නැහැ. ඉතින් ඒක එහෙමයි. ඊට පස්සේ මගෙන් ඇහුවා දැනුණද? මං කෝ නැහැ ඩොක්ටර් දැනුනේ ගැහුවද ඔක කියලා. ඊට පස්සේ ඔහොම කිව්ද මේනකත් ඉන්නවා. අනේ ඊට පස්සේ දැන් මෙතනට කොන්දර දැන් ඉන්ජෙක්ෂන් එක ගහනකොටම ඩොක්ටර් අජිත් ආවා. ඩොක්ටර් අජිත් මට දැක්කම අර මං ඉස්සෙල්ලා කිව්වනේ මම ඩොක්ටර්ට ගියා ඩොක්ටර් I feel like I'm seeing God right now කියලා. Then doctor edwa hina baby enwa mage how are you okay man ko yes I'm fine but I'm like dead scared right now ඊට පස්සේ ඔන්න not worry kela mata dunna mama in dewwa nurse kenek dunna kottayak ohoma pada ganna kela etakota pada gena tamai mitanta den injection ekak dunne denakota okay mata nikan තේරුණා ඉන්ජෙක්ෂන් එක අත මන් දන්නේ මොකක් හරි පටයක් දැම්මතෝ එහෙම කියලා මොකද මට පේන්නේ නැහැ පිටිපස්සේ මොකද වෙන්නේ කියලා ඉතින් දැන් මට තේරෙනවා මොකක් හරි හෝම නිකන් යනවා වගේ ඉතින් මට එහෙම රිදිල්ලක් නැහැ මම නර්ස්ට කිව්වා මම ඔයාව පොඩ්ඩක් හයියෙන් තද කරලා අල්ලගනි බයට රිදෙනවා නම් සෝරි කියලා කමක් නැහැ කමක් නැකො ඔල්ද කොත්ත නර්ස් යාත හෝම ඊට පස්සේ ආ දැන් කිව්වා මම මට පුදුම සතුටක් ඇති වුණා මොකද මම ඒකට තමයි ගොඩක්ම බය වෙලා හිටියේ. ඉතින් ඒක රිදුනේත් නෑ. මම දැන් හරි හැපි, හරි සතුටුයි. මම ඊට පස්සේ මම ඔහොම හීතු කරා. අම්මගේ අතේ තිබුණා රෝසරි එකක්. ඒ රෝසරි එක අල්ලගෙන ඔන්න දැන් මෙහෙම නිකන් ස්ක්‍රීන් එකක් වගේ දැම්මා ඉස්සරහට. ඊට පස්සේ ඔන්න දැන් පටන් ගත්තා මේනක හිටියා මෙතන. දැන් සර්ජරි කියනවා දැන් මට මුකුත් තේරෙන්නේ නැහැ ඩොක් ඉතින් අනා යෝ ඕකේ මං කියන්නේ සම ඕකේ ඊට පස්සේ දැන් මම ප්‍රේ කරනවා මම ඇසරගෙන මම ප්‍රේ කරනවා ඊට පස්සේ ඉවරයි ඔන්න දැන් මට යනවා බබාඬනවා කෑ ගගා ඩොක්ටර් මට කෝ මෙයාත් එක්ක නම් ලේසි වෙන්නේ නැහැ කියලා කිව්වා ඒක ඇත්ත මේ නොටි බබෙක් ඉන්නේ මට ඉතින් කොහොම හරි ඊට පස්සේ ඔන්න දැන් ස්ටිචර්ස් ඔක්කොම දාලා ඉවරයි ඉතින් ඒක ඒ එක්ස්පීරියන්ස් එක මට නම් හිතා ගන්නවත් බෑ මම ඇත්තට බය වෙලා හිටියේ නමුත් මට මගේ හිතට ආව සතුට ඒ වෙලාවේ මට පුදුමාකාර සතුටක් තිබුණා ඉතින් කොහොම හරි ඔන්න ඉතින් බබා එළියට ආවා බබා ඇටස් ස්ටිච් කරා ඊට පස්සේ වෝම් රූම් එකට දැම්මා මාවයි බබාවයි ඊට පස්සේ ටිකක් වෙලා එතන තියලා බබාට කිරි බ්‍රෙස්ට් ෆීඩ් කරා ඊට පස්සේ ඉතින් රූම් එකට මාව දැම්මා දාලා කොහොම හරි දැන් මේක රාත්‍රී කාලේ පහුවෙනිදා දවල් වෙලා වගේ මාව ඇඳෙන් බැස්සුවා බස්සලා ඉතින් මට ඇවිදින්න කිව්වා ඉතින් ඇවිද්දා චුට්ටක් ඉතින් පේන්ස් එහෙම තිබුණා but bearable etikama ඊට පස්සේ ડોක්ටර් ආවයිද පහුවෙනිදා රාත්‍රියේදී චෙක් කරන්න ඔක්කොම ඕකේ ඊට පස්සේ මට පහුවෙනිදා ගෙදර යන්න පුළුවන් කියලා කිව්වා දැන් තවත් දෙයක් තියෙනවා සමහර කාන්තාවන් ආසයි බපාලා හදන්න හැබැයි ඒගොල්ලෝ බයයි එක්කෝ ඩෙලිවරි එකට බයයි එක්කෝ
9-month journey එකට බයයි. එහෙම නැත්නම් තවත් සමහරක් ඇිනවා මේ අයියෝ ඇඟ කැත වෙනවනේ out of shape යනවනේ. ඒ දේවල් හිතලා බබලා හදන්න නැතුව ඉන්න. දැන් මම කලින් වතාවකත් මේක කියලා තියෙන්නේ මාතෘත්වය කියන්නේ තාමත් උත්තුම් වූ දෙයක්. ඒක මේ අම්මා කියන්නේ අකුරු තුනකට මේක සීමා වෙන්නේ නැහැ. මරණකම්ම ගොඩාක් වගකීම් තියෙන තමත් බැරෑරුම් ජොබ් එකක්. අම්මා කියන ජොබ් එක හිතින් එක හරි අපුරුයි. එක අම්මා කෙනෙක් වෙන්න ඕනේ. අනිත් අම්මලාගේ තියෙන අගය, තමාගේ අම්මාගේ තියෙන අගය, එතකොට ඒක කොච්චර ලොකු වගකීමක්ද කියලා තේරෙන්නේ තමාම අම්මා කෙනෙක් වෙන්න ඕනේ. මට නම් නිකන් මම ඔටුන්නක් දාගෙන වගේ දැන් ඉන්නේ. දැන් අම්මා කියන ඔටුන්න මං හරි සතුටුයි. ඉතින් ඇඟ ගැන හිතලා නම් බබෙක් හදා නැත්තේ. මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ, මම වීඩියෝ එකකුත් කරා නම් ළඟදිම මම කොහොමද බර අඩු කරගත්තේ. මොකද මම 48ට හිටියේ බබා හම්බෙන්න කලින්. බබා හම්බෙන්න දවසේ වේ කරාම 78යි. ඊට පස්සේ බබා හම්බුණාට පස්සේ සතියකින් විතර පස්සේ බැලුවම 68ට විතර අඩු වෙලා තිබුණා. ඉතින් අර බේබි වේට ඔක්කොම ගියාට පස්සේ ඊට පස්සේ දැන් මම 52යි. මගේ ටාගට් එක තමයි 52 වුණේ. ඉතින් මම කොහොම හරි ඒක අචීව් කරගත්තා. ඉතින් මට කරන්න පුළුවන් නම් ඔයාටත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් ඇඟ ගැන හිතලා බබෙක් හදන්න නැත්නම් ඒක මම ගැරන්ට් කරන්නම් ඔයගලන්ට. ඒක ඔබේ යථාතත්ව තිබ්බ ශරීරයට එන්න පුළුවන්. බයයි නම් ඩිලිවරි එකට බය, හරි ජර්නි එකට බය නම් ඒක බය වෙන කිසිම හේතුවක් නැහැ. ගොඩාක් ප්‍රශ්න එනවා ඒ කාලෙට නිකන්. දැන් මෙහෙම වුණොත් මොකද වෙන්නේ, මෙහෙම වුණොත් මොකද වෙන්නේ. ඒවට බය වෙන්න එපා. හොඳ ඩොක්ටර් කෙනෙක් ගාවට යන, ඔයාගේ ඩොක්ටර් හොඳ ඩොක්ටර් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න. එතකොට කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඒ ඩොක්ටර් බබාගේ සම්පූර්ණ වගකීම බාර ගන්නවා. ඉතින් මම මගේ ඩොක්ටර් අජිත් රාජපක්ස, ඉතින් මට කිසිම ස්ට්‍රෙස් එකක් තිබුණ නැහැ through out my journey. ඉතින් මම හරි සැහැල්ලුවෙන් මට මොන හරි ප්‍රශ්නයක් ආවම ටග ඩොක්ටර් කෝකල් අහනවා, හරි මෙසේජ් එකක් හරි දානවා. ඉතින් එතකොට ගොඩාක් දැන් අපි හරි ආසයි තවත් කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක් ගැන දැනගන්න. මම ඒක රෙකමෙන්ඩ් කරන්නේ ගොඩක් විට, මොකද සමහරක් අයගේ එක්ස්පීරියන්ස් එක හොඳ වුණාට ඒක එහෙම වෙන්නේ හැමෝගෙම. සමහරක් හොරිෆික් ස්ටෝරිසුත් තියෙනවා. හැබැයි ඒක හැමෝටම එහෙම වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම අහනවට වඩා මං හිතන්නේ දැන් YouTube එකෙත් බලන ඕනේම විතරක් බලන්න. ඔය මේක සම්බන්ධයෙන් බය වෙන දෙයක් නම් බලන්න එපා. මොකද ඒක එහෙම වෙන්නේ නැහැ ඔයාට. එහෙම කියලා හිතන්න ඕනේ. හැමතිස්සෙම ධනාත්මකව හිතන්න ඕනේ. පොසිටිව්ව හිතන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ කිසිම දෙයකට මේක බය වෙන දෙයක් නැහැ. සර්ජරි එකක් නම් C-section එකක් නම් බබා ඉතින් හොම්මලා වගේ එනවා එළියට. ඉතින් ඒක නිසා බය වෙන දෙයක් නැහැ. නෝමල් ඩිලිවරි එක ගැන මම දන්නේ නැහැ. මම එක්ස්පීරියන්ස් කළා නැති නිසා මම දන්නේ නැහැ ඒක කොයි විදියටද කියලා. ඉතින් හැබැයි ඉතින් මාතෘත්වය මිස් කරන්න එපා. මොකද හැමෝම වාසනාවන්තත් නැහැ අම්මා කෙනෙක් වෙන්න, මාතෘත්වය ලබන්න හැමෝම වාසනාවන්තත් නැහැ. ඉතින් නිකං දේවල් නිසා ඒක මගහරින නැතුව ඔව් ඒ ඔටුන ඔයත් දාගන්න බලන්න. ඉතින් මං හිතන්නේ මං ඔක්කොම දේවල් ටික කිව්වා. බලන්න මගේ කොලේ, මේ කොලේ ඕකේ. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අහන්න. මොකද සමහරක් වෙලාවට මට මිස් වෙලා ඇති මොනවා හරි. ඊමේල් කරනවා නම් එහෙමයි nehara.peerislive@gmail.com. මේ ඔක්කොම විස්තර ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානම්. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න Nehara Peeris. මට ලියන්න ප්‍රශ්න තියෙනවා නම් එහෙනම් ඉතින් අදට සමු ගන්නවා. නැවතත් හොඳ වැදගත් කාරණාවක් ගැන, මාර්සුකාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමි. Bye-bye.